අයිබෝන් යාළුවනේ ඉතින් මම අද අලුත් පාඩමක් අරන් ඇවිල්ලා තියෙනවා ප්ලැකට් ගැන අපි බලමු මේ විදිහට කොහොමද ප්ලැකට් එකක් මහගන්නේ කියලා හරි දැන් මම මේ අරන් තියෙන රෙදි කෑල්ලේ මම ඉදිරිපස් පළුවක් නිර්මාණය කරගෙන තියෙනවා මේකේ අපි දැන් මෙහරි මැද ලකුණු කර ගන්න ඕනේ කරේ ඉඳන් මෙන්න මේ විදිහට අපි මේ රෙද්ද දෙකට නවලා මේ විදිහට ඔයගොල්ලෝ මැදින් ඉරක් ඇඳලා ලකුණු කර ගන්න ඇත්තටම ප්ලැකට් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මගේ මේ ප්ලැකට් වල පළවෙනි පාඩම මම ඉදිරියේදී ඔයගොල්ලන්ට මේ හැම එකක්ම කියලා දෙන්නම්. ඉතින් ඔයගොල්ලෝ මාව subscribe කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් දාන වීඩියෝ හැම එකක්ම ඕගොල්ලන්ගේ ෆෝන් එකට ඉක්මනින් එනවා. අපි දැන් මෙන්න මේ විදිහට මාක් කරගත්තු ඉර දිගේ මෙහෙම කපාගමු. ඉතින් මම ඕගොල්ලන්ට කියලා දෙන්න මම අද පොඩි වෙදි කැලක් කරන් මේ කියලා දෙන්නේ. මොකද මට වීඩියෝ කරගන්න තියෙන අපහසු නිසා. හරි මෙන්න මේ වගේ දෙපැත්තට කට් මාක් දෙකක් දා ගන්න ඕනේ සාමාන්‍යයෙන් අඟල් කාලත් භාගෙත් අතර ප්‍රමාණයක් වගේ ඊට පස්සේ දැන් මේ ප්‍රකට් එක මහගන්න මම මේ වගේ රෙදි කෑල්ලක් ගන්න අඟල් දෙක හමාරකට චුට්ටක් වැඩියෙන් තියෙන පළල ඉත තුනක් ගත්තත් ඕගොල්ලෝ කමක් නැහැ ඉතින් මට අවශ්‍ය ප්‍රමාණය තමයි මම අරන් තියෙන්නේ මේ වගේ අපි කන පිටපැත්තෙන් තමයි තියන්න ඕනේ අපි ගන්න රෙදි කෑල්ල. ඊට පස්සේ මේ විදිහට අපි අඟල් කාලක් වගේ වෙන්න මේ විදිහට මහගෙන යනවා. ඔයගොල්ලෝ හොඳට බලන්න මෙතන මේ හැරෙන පොයින්ට් එක ළඟින් මම මහන විදිහ. මේ වගේ මහගෙන යනවා දැන් මේක මං මේ රෙදි පටිය මේ රෝස පාට රෙදි පටිය යට පැත්තෙන් කණ පිට පැත්තෙන් තියලා තමයි මහගෙන තියෙන්නේ ඊට පස්සේ මේ මම මේ පින්නන්නේ උඩ හොඳ පිට මේ තියෙන කණ පිට අපි කණ පිටින් තියලානේ මහගත්තේ ඊට පස්සේ මේ විදිහට හරවලා අන්නේ මේ විදිහට හරවලා අපි පොඩ්ඩක් අවුට්ලයින් එකක් කරගන්න ඕනේ. එතකොට අපිට රෙදි පටිය ඇදෙන්නේ නැතුව හොඳට මහගන්න පුළුවන්. කන පිට පැත්තෙන් තමයි අපි මේ ගහගෙන තියෙන්නේ නූල ගහන්නේ. මේ බලන්න දැන් මේ හොඳ පිට දැන් අපි මෙන්න මෙහෙම මේ තියෙන්නේ දැන් අපි මෙන්න මේ විදිහට මේ මම වීඩියෝ එක පෙන්නන විදිහට මෙහෙම නමනවා උඩ පැත්තට එතකොට මේ විදිහට අඟලක් විතර අපේ ප්ලකට් එකේ පළල තියෙනවා ඉතින් ඕගොල්ලෝ මේ වගේ පින් කරගන්න මොකද එතකොට රෙද්ද ඇදෙන්නේ නැතුව රැලි වෙන්නේ නැතුව නීට් එකට හොඳට මහ ගන්න පුළුවන් මේක හරි කෙලින් මහන්නේ ඉතින් හරි ලේසි මේක කිසිම අමාරුවක් නෑ ඇත්තටම
හරි දැන් බලමු ඉතුරු ටික කොහොමද කරගන්න කියලා. ඉතින් ඕගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ වීඩියෝ එක පළමු වතාවට බලනවා නම් එතනම subscribe කරන්න. ඉතින් මං තාම අලුත් channel එකක්. ඉතින් ඕගොල්ලෝ මට like එකක් දාලා comment එකක් දාලා උදව් කරන්න. ඒ වගේම යාළුවෝ අතරේ share කරන්න. ඉතින් මේ විදිහට අපි මේ දෙක එකට කරලා pin එකක් ගහ ගන්නවා. ඊට පස්සේ මෙතන හොඳට බලන්න bracket එක මෙතන bracket එකේ මෙතන point එක හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට බලන්න එක පිට එක තියලා මේ පෙන්වන විදිහට තමයි අපි නමන්න ඕනේ. මේ බලන්න මම නමපු විදිහ. ඉතින් මෙහෙම නමලා පින් එකක් ගහ ගන්නත් පුළුවන්. ඒ විදි කැල්ල එහෙම එහෙම වෙනවට. ඉතින් එතන පොයින්ට් එකට හරියට නූල ඉදි කට්ට යටට ගහලා අපි මේ විදිහට හරවන්න ඕනේ පුට් එක උස්සලා. අන්න මෙතන පොඩි මෙහුම් ටිකක් තියෙන නිසා ඇත්තට හරි ඉවසීමෙන් මහන්න ඕනේ. හරි දැන් හරි. මේ බලන්න දැන් බලන්න හරි ලස්සන තියෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් මෙතන උඩට බටන් අල්ලා ගන්න. මේ බලන්න මේ කන පිට යට පැත්ත. ඉතින් මම ඉදිරියේදී අනිත් විදිහට ප්ලැකට් මහන විදිහත් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඇත්තට මැහුම් කලාව කියන්නේ ගොඩාක් හරියට ගොඩක් අතුපතර විහිදිච්ච ගහක් වගේ. ඇත්තට මේකේ සියුම් තැන් ගොඩාක් තියෙනවා. ඉතින් මේ වගේ මෙතන අපිට මේ දෙපළකින් බටන් අල්ල ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොන්ගේ ඇඳුම් වලටත් මේ විදිහට ප්ලැකට් මහලා ඕගොල්ලන්ට මේ විදිහට මහන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝ යමක් ඉගෙන ගත්තා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න.